තෙරුවන් සරණයි ආයුබෝවන්. 11 ශ්‍රේණිය කෙටි සටහන් බුද්ධ ධර්මයේ 8 වෙනි පාඩම. දියුණුවේ හා පිරිහීමේ දොරටු කියන පාඩමට අදාළවයි අපි කෙටි සටහන සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. මේ පාඩමේදී නම් ගොඩක් කරුණු අපිට මතක තබා ගන්නට වෙනවා. පාඩම් කර ගන්නට වෙනවා. ඉතින් අපි බලමු පිරිවෙන දහම් පාසල අපේ දහම් අධ්‍යාපනික YouTube නාලිකාව තුලින් තමයි මේ සියලුම සාකච්ඡාවන් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමග ඔබ දැනටමත් සම්බන්ධ වෙලා නැත්නම් තවමත් සම්බන්ධ වෙලා නැත්නම් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න මේ සඳහන් වෙන සාමාන්‍ය පෙළ ධර්මාචාර්ය දහම් පාසල අවසාන දහම් පාසල් උසස් පෙළ සියලුම පාඩම් ඒ වගේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් කෙටි සටහන් ඒ විදිහට අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන් මේ වෙද්දිත් බොහෝ සාකච්ඡාවන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවට එකතු කරලා තියෙනවා. දියුණුවේ හා පිරිහීමේ දොරටු පිළිබඳව සඳහන් වෙන මේ පාඩමේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඇතුළත් කරුණු මහා මංගල සූත්‍ර දේශනාවේ ඇතුළත් කරුණු ඒ වගේම පරාභව සූත්‍රයේ ඇතුළත් වෙන කරුණු අන්තර්ගත වෙනවා. ඉතින් මේ සූත්‍ර තුනේම විශේෂ වැදගත් වෙන කරුණු කතා කරන්නට තිබෙන නිසා වැඩිපුර සාකච්ඡා නොකර අපි මේ සාකච්ඡාව සිදු කරන්නට අදහස් කරනවා. නොතේරෙන තැනක් තියෙනවා නම් අපැහැදිලි තැනක් තියෙනවා නම් කීප වතාවක් පාඩම නැවත බලන්න එතකොට ඔබට අවබෝධ කරගන්නට මතක තබා ගන්නට පුළුවන්කම ලැබේවි. බුදුදහමේ පුද්ගල ජීවිතයේ විග්‍රහ කොට ඇති අංශ දෙක පුද්ගල ජීවිතයේ අංශ දෙකක් විග්‍රහයටපත් කරනවා. පරලොව දියුණුව සහ මෙලොව දියුණුව කියන අංශ දෙකම බුදුදහමේ කතා කරනවා. මෙලොව දියුණුව පරලොව දියුණුව. ඉතින් මෙලොව දියුණුව සහ පරලොව දියුණුව පිළිබඳව කතා කරන සාකච්ඡා කරන බුදුදහම තුල ඒ ඇතුළත් වෙන උතුම් වූ දේශනාවන් ඉගැන්වීම් මොන සූත්‍ර දේශනාවලද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා ඊළඟට අපි බලමු. පරලොව දියුණුව පිළිබඳව ධර්ම කරුණු විග්‍රහ කොට තිබෙන සූත්‍ර දේශනා මෙලොව දියුණුව පිළිබඳව මෙලොව දියුණුව පිළිබඳව මෙලොව පරලොව දියුණුව පිළිබඳව කරුණු ඇතුළත් වෙන සූත්‍ර දේශනාවන් මොනවද? ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව මෙලොව පරලොව පිළිබඳව කරුණු 8ක් ඇතුළත් වෙනවා. මහා මංගල සූත්‍ර දේශනාව මහා මංගල සූත්‍ර දේශනාවෙත් මෙලොව දියුණුව සඳහා කරුණු 32ක් සහ පරලොව දියුණුව සඳහා යහපත සඳහා හේතු වෙන කරුණු 6ක් ඉදිරිපත් කරමින් මංගල කාරණා කරුණු 38ක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම පිරිහීමට හේතු වෙන කරුණු 12ක් පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. එහෙමනම් මෙලොව පරලොව දියුණුව පිළිබඳව ධර්ම කරුණු විග්‍රහ කොට තිබෙන සූත්‍ර දේශනා ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව මහා මංගල සූත්‍ර දේශනාව පරාභව සූත්‍ර දේශනාව මෙලොව පරලොව දියුණුව හා පිරිහීම දියුණුව හා පිරිහීම පිළිබඳව ධර්ම කරුණු විග්‍රහ කොට තිබෙන සූත්‍ර දේශනා මෙලොව දියුණුව සහ පරලොව දියුණුව මෙලොව පිරිහීම සහ පරලොව පිරිහීම කියන පිරිහීමට සහ දියුණුවට හේතු වෙන කරුණු මෙම සූත්‍ර දේශනාවල ඇතුළත්. ස්වාක්කාත ලෙස බුදුදහම හැඳින්වෙන්නේ. බුදුදහම ස්වාක්කාත කියලා හඳුන්වනවා. බුදුදහම ඇයි ස්වාක්කාත කියලා හඳුන්වන්නේ? මිනිස් ජීවිතය හා ප්‍රායෝගික වන බැවින් මිනිස්සුන්ගේ ජීවිතයත් එක්ක මන් සම්බන්ධ වෙන ආකාරයට ප්‍රායෝගිකව මිනිසුන් තමන්ගේ ජීවිතය ගත කරනවා, ජීවිතය ගෙවනවා. එහෙනම් මේ ජීවිතය ගෙවීමේදී, ජීවිතය ගත කිරීමේදී පුද්ගලයා විසින් ක්‍රියා කරන ආකාරය, පුද්ගලයා හොඳින් ක්‍රියා කිරීමේදී, නරකින් විදිහට ක්‍රියා කිරීමේදී පුද්ගලයාට ධර්මයේ බලපෑම, එහෙම නැත්නම් පුද්ගලයා විසින්ම කරනු ලබන හොඳ නරක, ඒ වගේම ඉවසීම, ඉවසීමෙන් තොරව කටයුතු කිරීම, වීරියෙන් කටයුතු කිරීම, වීරියෙන් තොරව කටයුතු කිරීම, ඒත් එක්ක ලැබෙන ප්‍රතිඵල සියල්ලක්ම මනවින් දේශනා කරපු ධර්මයක් නිසා තමයි
උතුම් වූ බුදුදහම ස්වාක්ඛාත කියලා හඳුන්වන්නේ. ඉතින් දීඝජානු නැමැති කෝලිය පුත්‍රයා තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළේ. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දීඝජානු කෝලිය සිටු පුත්‍රයාට. දීඝජානු කියලා කෝලිය සිටු පුත්‍රයෙක් හිටියා. කෝලිය වංශේ සිටු පුත්‍රයෙක් දීඝජානු නම ව්‍යග්ගපජ්ජ කියන වංශය. ඔව් ව්‍යග්ගපජ්ජ කියන වංශය කෝලිය පුත්‍රයෙක් දීඝජානු නැමැති කෝලිය පුත්‍රයා ව්‍යග්ගපජ්ජ වංශිකෙක්. ව්‍යග්ගපජ්ජ වංශයට අයිති කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් එහෙනම් ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව කාටද දේශනා කරන්නේ? දීඝජානු කෝලිය පුත්‍රයාට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මිනිසාගේ මෙලොව හිතසුව පිණිස පවතින කරුණු හතරක් මේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. ඒ කරුණු හතර තමයි උත්හාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්‍තතා, සමජීවිකතා. උත්හාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්‍තතා, සමජීවිකතා. ඉතින් මේ විදිහට කියලා මතක තියාගන්න. අපි බලමු උත්හාන සම්පදා කියන්නේ මොකක්ද කියලා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී උත්හාන සම්පදා ලෙස හඳුන්වලා තියෙන්නේ තමන් කරන කවරම හෝ රැකියාවක් උත්සාහයෙන් උත්හාන විරියාදිගතා. දෑතේ මහන්සියෙන් බාහා බල පරිචිතා. දහඩිය හෙලා සේදා වක්කිතා. ධාර්මිකව ධම්මිකා. ඒ වගේම ධාර්මික ක්‍රියා අනුගමනයෙන් ධම්ම ලද්දා ක්‍රියාත්මක කළ යුතු බව. එහෙනම් මොකක්ද මේ උත්හාන සම්පදා කියලා කියන්නේ? තමන් කරන කවරම හෝ රැකියාවක් කටයුත්තක් උත්සාහයෙන්, ඒ වගේම දහඩිය වගුරුවලා, දෑතේ ශක්තිය පාවිච්චි කරලා, ධාර්මිකව, ඒ වගේම නිවැරදි ආකාරයට සිදු කිරීම, උත්සාහයෙන් සිදු කිරීම තමයි උත්හාන සම්පදා කියලා කියන්නේ. එහෙනම් උත්හාන විරියාදිගතා උත්සාහයෙන් කියන එකට පාලියෙන් යෙදෙන කොටස මේ තියෙන්නේ. ඉතින් බහුවර්ණ ප්‍රශ්නවලදී හිම අහන්න පුළුවන්. ඒ නිසා උත්හාන විරියාදිගතා කියන ලක්ෂණය මතක තියාගන්න. උත්සාහයේ ලක්ෂණ මොනවද? උත්හාන විරියාදිගතා උත්සාහයෙන් කටයුතු කිරීම. ඒ වගේම බාහා බල පරිචිතා දෑතේ මහන්සියෙන් උත්සාහ කිරීම. දෑතේ අපි අත් දෙක වෙහෙසවලා වැඩ කිරීම. සේදා වක්කිතා, ඒ වගේම දහඩිය වගුරුවමින් දහඩිය හෙලාගෙන අපි වැඩ කරනකොට තමයි ඒ දේ ධාර්මික දෙයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දහඩිය වකුරුවන්නේ නැතිව නරක ආකාරයකට ඉක්මනින් දියුණු වෙන්නට උත්සාහ කළොත් ඒක නරක දෙයක්. ධම්මිකා, ඒ වගේම තමයි උත්සාහය ධාර්මික ආකාරයෙන් පැවති සිදුවිය යුතුයි. ඒ වගේම ධම්ම ලද්දා ධාර්මිකව ධනය ආදිය ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි. ඉතින් ධාර්මික රැකියා අංශ හයක් පිළිබඳව බුදුදහමේ උගන්වනවා. කෘෂිකර්මාන්තය කසියා කියලයි පාලියෙන් සඳහන් වෙන්නේ. වෙළඳාම වනිජ්ජා, ගවයන් රැක බලා ගැනීම පසු. දුනු සිල්පෙහෙවත් ආරක්ෂක සේවාව, ඒ වගේම රාජ්‍ය සේවය, රාජපෝරිස, වෙනස් ශිල්ප කර්මාන්ත, සිප්පඤ්ඤතර. කෘෂිකර්මාන්තය වෙළඳාම, ගවයන් රැක බලා ගැනීම, ගව පාලනය කියලා කියනවා. එහෙම නැත්නම් සත්ව පාලනය කියලා කිව්වත් නිවැරදි. දුනු ශිල්පේ හෙවත් ආරක්ෂක සේවාව, රාජ්‍ය සේවය, වෙනත් ශිල්ප කර්මාන්ත කියන කළ යුතු රැකියාවන්. ඉතින් මෙන්න මේ දේවල් කිරීමේදී තමයි අපි උත්සාහයෙන් ක්‍රියා කරන්නට ඕන. ධාර්මික බව, දහඩිය වැගිරවීම, ඒ කියන ලක්ෂණවලින් යුක්තව ක්‍රියා කළොත් තමයි උත්තාන සම්පදා කියන සම්පත්තියේ නිවැරදි උත්සාහයක් බවට පත්වෙන්නේ. ආරක්ක සම්පදා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් ධන විනාශ වී යා හැකි ක්‍රම හතරක් තියෙනවා. අන්නේ හතරෙන් ධනේ විනාශ වෙන්න නොදී ආරක්ෂා කර ගැනීම තමයි ආරක්ක සම්පදා කියලා කියන්නේ. රජයට අයත් වෙන්න පුළුවන්, සොරුන් විසින් පැහැර ගන්න පුළුවන්, ගින්නෙන් හෝ ජලයෙන් විනාශයටපත් වෙන්න පුළුවන්, තමා ප්‍රිය නොකරන කෙනෙක්ට ධනය අයිති වෙන්න පුළුවන්. රජයට අයත් වෙන්න පුළුවන්, සොරුන් විසින් පැහැර ගන්න පුළුවන්, ගින්නෙන් හෝ ජලයෙන් විනාශයටපත් වෙන්න පුළුවන්, තමා ප්‍රිය නොකරන, අප්‍රිය, තමා අප්‍රිය කරන පුද්ගලයෙකුට ධනය ලැබෙන්නට පුළුවන්, අයිති වෙන්නට පුළුවන්. මෙම ක්‍රමවලින් ධනේ විනාශ වෙන්න ඉඩ නොදී මැනවින් ආරක්ෂා කර ගැනීමට තමයි ආරක්ක සම්පදා කියලා කියන්නේ. ආරක්ක
සම්පදා කියලා කියන්නේ රජයට අයත් වීමට හෝ සොරුන් විසින් පැහැර ගැනීමට හෝ ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වීමට හෝ තමා ප්‍රිය නොකරන අයට අයත් වෙන්නට හෝ නොදී ආරක්ෂා කර ගැනීම. ඊළඟට කල්යාණ මිත්‍රතා තුන්වෙනි කාරණේ. කල්යාණ මිත්‍රතා යනු යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම. යහපත් මිත්‍රයන් කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තුලින් අපේක්ෂා කළ යුතු කරුණු කිහිපයකුත් අපි බලමු. කල්යාණ මිත්‍රයන් ඔවුන් සතු සද්ධා සීල ත්‍යාග ප්‍රඥා යන ගුණධර්ම තම ජීවිතය වලටත් එකතු කරගන්නට හැකියාව ලැබීම. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කෙටියෙන් මතක තියාගන්න සම ආකාරයේ සීල සමාධි ප්‍රඥා ආදී ගුණයන්ගෙන් තමාට සමානයි හෝ තමාට වඩා උසස් නම් අන්නේ අයට තමයි කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ. සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ගුණයන් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයා තුළ පැවතිය යුතුයි. එවිටයි කල්යාණ මිත්‍රයෙක් බවට පත්වෙන්නේ. සමජීවී කතා. සමජීවී කතා කියලා කියන්නේ අයවැය මනාව තුලනය කර ගැනීම. තමන්ට ලැබෙන දේවල් සහ තමන් වියදම් කරන දේවල් සමානව බෙදාගෙන අවශ්‍ය ආකාරයට සිදු කිරීම. අවිචාරයෙන් අත්තික්කා කන්නිකු වගේ උදුබ්බර කාදික කියලා තමයි සඳහන් වෙන්නේ. අත්තික්කා කන්නිකු වගේ වැඩිපුර දිඹුල් ගහට නැගලා අතු හොලවලා ගැටත් ඒ වගේම ඉදිච්ච ගෙඩිත් කොලත් අතුත් ඒ හැමදේම කඩලා දාලා ධනය අත්තික්ක කනවනම් ඒක උදුම්බර කාදික කියලා සඳහන් වෙනවා. ඒක නොකළ යුතු කාර්යයක් විදිහට තමයි සඳහන් කරන්නේ. අඩු ආදායමක් ඇතිව වැඩියෙන් වියදම් කරන කෙනාට තමයි අත්තික්ක කන කෙනා වගේ කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අජද්දු මරණ කියලා වචනයකුත් පාඩමේ සඳහන් වෙනවා. අජද්දු මරණ කියලා කියන්නේ හරිහම්බ කරන දේවල් කාටවත් ප්‍රයෝජනීයකට ගන්නට නොදී තමන් ප්‍රයෝජනීයටත් අරගන්නේ නැතිව නිකම්ම දිරාපත් වෙලා යන්නට විනාශ වෙලා යන්නට අතහරිනවා නම් ඒ දේවල් පාවිච්චි කරන්නේ නැත්නම් ඒකට කියනවා අජද්දු මරණ කියලා. එහෙනම් සමජීවිකතා කියන එකේදී අත්තික්කා කන්නේ උදුම්බර කාදික සහ අජද්දු මරණ කියන ලක්ෂණ දෙකින්ම තොරව අයවැය සමව පවත්වාගෙන යාමට කටයුතු කිරීම තමයි සමජීවිකතා කියලා කියන්නේ. ඊළඟට මහා මංගල සූත්‍ර දේශනාවේ සඳහන් වෙන කරුණු 38ටත් අපි අවධානය යොමු කරමු. ඉතින් මෙලවදී යනුව සඳහා ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් වෙච්ච කරුණු 4න් පස්සේ අපි මහා මංගල සූත්‍ර දේශනාවට අවධානය යොමු කරමු. අපේ ජීවිතේ සුන්දර කරන්නට, ලස්සන කරන්නට, අර්ථවත් කරන්නට හේතු වෙන කරුණු 38ක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් වැටහෙන්නේ නැති නොතේරෙන කරුණු බොහොම අඩුයි. ඒ නිසා අපි මේ කරුණු ටික මතක තබා ගැනීම සඳහා දිගට කියවගෙන යමු. මේ කරුණු ඔබ මතක තබා ගන්නට ඕන. අනුවණයෙන් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, පෙරකරන ලද පින් ඇති බව, සීලාදී ගුණධර්මයන්හි පිහිටීම, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, ශිල්ප ශාස්ත්‍රයෙහි ප්‍රගුණ බව, විනයගරුක බව, ප්‍රියමනාප වචන කතා කිරීම, මව්පියන්ට උපස්ථාන කිරීම, දරුවන්ට සංග්‍රහ කිරීම, භාර්යාවට සංග්‍රහ කිරීම, නිවැරදි කායකර්මයන්හි යෙදීම, දන් දීම, ධර්මානුකූලව හැසිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, නිවැරදි ජීවන වෘතීන්හි යෙදීම, පාපයෙහි නොඇලීම, මදයට හා ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය පානය නොකිරීම, කුසල කර්මයන්හි අප්‍රමාද වීම, තෙරුවන් මව්පියන් හා වැඩිහිටියන් කෙරෙහි ගෞරව කිරීම, යටහත් පැවතුම් මැතිව විසීම, ලද දෙයින් සතුටු වීම, කළ ගුණ දන්නා බව, සුදුසු කාලයෙහි ධර්මශ්‍රවණී කිරීම, ඉවසීම, තමන්ගේ උත්තමයන්ගේ අවවාද පිළිගැනීම, ශ්‍රමණයන් වහන්සේලා දැකීම, සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම, තපස, බ්‍රහ්මචර්යාව, ආර්ය සත්‍ය දැකීම, නිවන පසක් කිරීම, ලෝක ධර්මයන්ගෙන් වැටහෙන ගැටෙන විට කම්පා නොවීම, අටලෝ දහමට කම්පා නොවීම, ශෝක රහිත බව, කෙලෙස් නැති බව, නිර්භය වීම කියන කරුණු 38. ඉතින් මේ විදිහට කරුණු 38ක් මංගල සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. ඒ කරුණු ටික මතක තබා ගන්න මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය ඇසුරින් මංගල කාරණා පිළිබඳව ප්‍රශ්න විමසන්නට පුළුවන්කම තියෙනවා.
එනිසා ඒ කාරණාවන් ටික මතක තබා ගන්න. ඊළඟට පරාභව සූත්‍රයේ පිරිහීමේ කරුණ කොහොමද දැක්වෙන්නේ කියලා බලමු. පළවෙනියටම දැක්වෙනවා ධර්මයට අකමැතිවීම, අසත්පුරුෂයන් ප්‍රියවීම, සත්පුරුෂයන් ප්‍රිය නොකිරීම, අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කිරීම, නිතරම නිදන සුළු බව, නිද්දාශීලී, කතාවෙන්ම දවස ගෙවීම සභාශීලී, උත්සාහයෙන් තොර වීම අනුට්ටාතාච, උත්සාහ නොකිරීම, අලසෝ අලස බව, ක්‍රෝධ කරන බව, කෝධ මේ කියන ලක්ෂණ, ක්‍රෝධ කිරීම, ද්වේෂ කිරීම මේවා පිරිහීමට පුද්ගලයාට හේතු වෙනවා. කායික පිරිහීම, මානසික පිරිහීම, එහෙම නැත්නම් භෞතික පිරිහීම, ආධ්‍යාත්මික පිරිහීම, හැම ආකාරයකින්ම පිරිහීම ඇති කරන්නට, මනස ලෙඩ කරවන්නට, කායිකව රෝගාතුරු තත්ත්වයට පත් කරන්නට හේතු වෙනවා මේ කරුණු අනුගමනය කිරීම. මහලවියට පත්වෙච්ච මව්පියන්ට හැකියාව තිබියදී අපොපස්ථාන නොකිරීම, නොසැලකීම පිරිහීමට කාරණාවක් විදිහට සඳහන් වෙනවා. බමුණන් පැවිද්දන් හෝ වෙනත් තවුසන් බොරුවෙන් රැවටීම, බොහෝ ධනය ආහාරපාන තිබියදීත් ඒවා හුදකලාව භුක්ති විඳීම කියන කාරණියත් පිරිහීමට හේතුවක්. එවගේම ජාතිය, ධනය හෝ ගෝත්‍රය පිළිබඳ මානීන් උදම් වී ස්වකීය ඥාතීන් පහත් කොට සැලකීම, ජාතිය ගෝත්‍රය ආදී නිසා තමන් උසස් කොට සැලකීම, එහෙම නැත්නම් මානාධික තත්වය කියන එක ඒකත් පිරිහීමට හේතුවක්. එවගේම ස්ත්‍රීන් කෙරෙහි සුරාව කෙරෙහි දූකෙලි යෙහි ලොල්ව ලබා ගන්න ධනය විනාශයට පත් කර ගැනීම, විනාශ කර ගැනීම, ලද්දං ලද්දං විනාශේති, ලබන ලබන දේ විනාශ කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්වකීය භාර්යාවන්ගෙන් තෘප්තිමත් නොවි වෛශ්‍යාවන් හා පර අඹුවන් කරා යාම පිරිහීමට කාරණාවක්. ඉක්මගිය යෞවන බව ඇති මිනිසෙකු ලාබාල තරුණියක සරණ පාවාගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා ඇය රැකීමට වෙහෙසීම පිරිහීමට කාරණාවක් විදිහට සඳහන් වෙනවා. අතීත යොබ්බනෝ පෝසෝ ආනීති තිම්බරුත්තරින් තස්සා ඉස්සාන සුපති තං පරාභවතෝ මුඛං කියලා සඳහන් වෙන්නේ. රසයෙහි ගිජෝ නාස්තිකාරී ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ආධිපත්‍යයෙහි තැබීම නිසාත් පිරිහීම ඇති වෙන්නට පුළුවන්. ශස්ත්‍රීය කුලෙහි ඉපදුණු ධනයෙන් හීන මහත් වූ වස්තු තෘෂ්ණාවෙන් යුක්ත අයෙකු රජකම පැතීම කියන කාරණේ පිරිහීමට හේතුවක් වෙනවා. ඒ කියන්නේ පහත් කුලයක ඉපදිලා උසස් කුලයක, එහෙම නැත්නම් උසස් විදිහට රජකම පවා ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. ඒ විදිහේ තත්වයකට පත් වුණොත් පිරිහීම ඔහු ඉදිරියේ දැක ගන්නට පුළුවන්. පුද්ගලයාගේ පෞරුෂ වර්ධනයට බෙහෙවින් බලපාන කරුණු දෙකක් තියෙනවා. මහා මංගල සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් වෙන කාරණා දෙක, මේ කාරණා දෙක අසේවනාච බාලානං අනුවණයන් ඇසුරු නොකිරීම සහ නුවණැත්තන් ඇසුරු කිරීම කියන කාරණේ පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට බෙහෙවින්ම හේතුවක් වෙනවා. පුංචි කාලයේදී අනුවණයන් ඇසුරු නොකර සත්පුරුෂයන් ඇසුරු කරන්නට අපි පුරුදු වෙනවා. ඒ නිසා තමයි අපි සත්පුරුෂ දරුවෝ විදිහට, සත්පුරුෂය විදිහට මේ නිර්මාණය වෙලා තියෙන්නේ, සිටින්නේ. ශීලාදී ගුණධර්මයන් පිහිටීම කියලා කියන්නේ කය වචනේ හික්මවාගත් සදාචාරාත්මක පැවැත්මක් ඇති කර ගැනීම. කාය වාචානං සමෝදානං සීලං. පරාභව සූත්‍රයෙන් උගන්වන්නේ නුවණැත්තන්ගේ ක්‍රියාකාරකම් විමසා බලා කුසල් අකුසල් තේරුම්ගෙන ක්‍රියා කළ යුතු ආකාරය. නුවණැත්තන්ගේ ක්‍රියාකාරකම් විමසා බලා කුසල් අකුසල් තේරුම් අරගෙන තමාගේ පිරිහීමට, එහෙම නැත්නම් තමාගේ අයහපතට හේතු වෙන දේවල් වලින් දුරු විය යුතුයි කියලා තමයි පරාභව සූත්‍රයේදී උගන්වන්නේ. මහා මංගල සූත්‍රයේ එන උතුම් පින්කමක් තමයි මෞපිය උපස්ථානය කියලා කියන්නේ. තවත් බොහෝ මංගල කාරණාවන් වලින් අපේ ජීවිතය සුන්දර කරගන්න, ලස්සන කරගන්න බොහෝ දේවල් උගන්වලා තියෙනවා. ඉතින් මේ පාඩම කරුණු වශයෙන් මතක තබා ගන්නට ඕන පාඩමක්. ඒ වගේම තමයි ඒ කරුණු මංගල කාරණා, ඒ වගේම ව්‍යක්පජ්ජ සූත්‍රයේ ඇතුළත් වෙන කාරණාවන් අපේ ජීවිතයට අදාළ කරගෙන අපි ඒවා ප්‍රායෝගිකව අපේ ජීවිතයේදී කොහොමද අනුගමනය කරන්නට ඕන කියලත් ටිකක් තේරුම් අරගන්නට ඕන. ඉතින් අපි කෙටි සටහනක් විදිහට මේ පාඩම ඉදිරිපත් කරන නිසා ඊට වඩා විස්තර වශයෙන් සාකච්ඡා කරන්නට ගියොත් ගොඩක් වෙලා ගත වෙනවා. ඒ නිසා අපි
මෙපමණයි මේ පාඩමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පාඩමේදී අපි අවධානය යොමු කරන්නට ඕන සියලු කාරණාවලට අපි අවධානය යොමු කළා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ සියලුම සාකච්ඡාවන් ඔබට විභාගය ඉහළින් සමත් වීම සඳහා හේතුවක් වෙනවා. ඉතින් 10 ශ්‍රේණිය අනිකුත් ශ්‍රේණිවල බුද්ධ ධර්මයේ කෙටි සටහන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔබට තෙරුවන් සරණයි.